මේ වීඩියෝ එක 2024 පහ වසර ශිෂ්‍යත්වයේ භාග සඳහා දරුවන් සූදානම් කරන දෙමව්පියන් වෙත කරන මතක් කිරීමක්. අපි මේ විස්තර කරන්න යන වැඩපිළිවෙලට ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර්ස්ලා, ඒ කියන්නේ පරිපාලන ගුරුවරියන් 1000ක් දෙනාව බදවා ගන්නවා. ඒ වැඩපිළිවෙලට ජොයින් වෙන්න කැමති ඔයාලටත් ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන්නේ කියලා. මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ගුරුවර ගුරුවරියන් පුහුණුවකින් පස්සේ ශිෂ්‍යත්වය පන්ති ඉපැත්වීම සඳහා අනුයුක්ත කරනවා. මේ වැඩපිළිවෙලට එකතු වීමට කැමති අයට තව තවත් විස්තර ලබා ගැනීම සඳහා අපේ WhatsApp group එකට එන්නේ කියලා ආරාධනා කරනවා. ඒක link එක මේ වීඩියෝ එකේ description එකේ සඳහන් වෙනවා. එතන click කරලා attach කරලා ඒ WhatsApp group එකට පාට join වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවා ඇති 2024 ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාසයේ 15 ඉරිදා පැවැත්වීමට රජය කටයුතු කරමින් සිටින බව. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ශිෂ්‍යත්ව විභාගය සඳහා POP examinations, එහෙම නැත්නම් ආදර්ශ විභාග ප්‍රාදේශිකව පැවැත්වීම සඳහා ගම් මට්ටමින් කරන වැඩ පිළිවෙලට ඔයාලව සම්බන්ධ කරගන්නයි. ඒකමම ඔයාලා ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර්ස් හැටියට පුහුණුව සඳහා අපේ ආයතනයට LDA campus එකට සම්බන්ධ වෙනවා. මේ වැඩපිළිවෙලට එකතු වීමට කැමති අයට තව තවත් විස්තර ලබා ගැනීම සඳහා අපේ WhatsApp group එකට එන්නේ කියලා ආරාධනා කරනවා. ඒක link එක මේ වීඩියෝ එකේ description එකේ සඳහන් වෙනවා. එතන click කරලා attach කරලා ඒ WhatsApp group එකට පාට join වෙන්න පුළුවන්. යෝධිත ආදර්ශ විභාග සැලසුම මෙහෙමයි. වඩා සුදුසු වන්නේ නම් විභාගයට සති 8කට කලින් ඉඳලා ආදර්ශ විභාග වලට පෙනී සිටීමයි. ඒකෙන් දැන් ටිකක් ප්‍රමාදයි. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා 21 වෙනි ඉරිදායෙන් ආරම්භන සතියේ ඉඳලා සතියකට එක වරක් mock examinations නැත්නම් ආදර්ශ විභාග පැවැත්වීමේ කටයුතු සංවිධානය කරන්න. විභාගයට කලින් සති 4 සහ 7 අතර කාලය තුල සතියකට ආදර්ශ විභාග දෙකක් පැවැත්වීම තමයි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ. මේ කාලයේදී ගැඹුරින් සමාලෝචනය කිරීම සහ විශ්ලේෂණය කිරීම ආරම්භ කළ යුතුයි. මේ ෂෙඩියුල් එකට, මේ ටයිම් ටේබල් එකට අනුගත වෙන්න ටිකක් ප්‍රමාද බව පෙනී ගියත් අපි විශ්වාස කරනවා අපිට හැකි වෙයි කියලා මේ ටයිම් ෂෙඩියුල් එකට හැකි පමණ අනුගත වෙන්න. විභාගයට පෙර අවසන් සති 3. ඒ කාලයේදී සතියකට ආදර්ශ විභාග 3 සිට 4 දක්වා ප්‍රමාණයක් 3ක් හෝ 4ක් පැවැත්වීම වඩාත් සුදුසුයි කියලා නිර්දේශ කරනවා. මෙතෙන්දී වැදගත් කාරණා තමයි කාලකර්මණාකරණය. ඒ කියන්නේ නියමිත කාලය තුළ විභාග ප්‍රශ්නපත්‍රය කරලා ඉවර කරන්න ඕන. එතනදී එකෙක් කොටස් සඳහා වෙලා වෙන් කර ගැනීම අවශ්‍යයි. ඒවා හරියට සිද්ධ වෙනවද කියලා නිරීක්ෂණය කිරීම ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර්ගේ වගකීම වෙනවා. දරුවා යම් විදියකින් කාලය අමතරව ගන්නවා නම්, වැඩිපුර කාලයක් ගන්නවා නම්, ඒ ගැන හොයලා බලලා ඒකට පිළියම් යෙදීම ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර් විසින් කළ යුතු වෙනවා. දරුවා උත්තරපත්‍රය ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර්ට බාර දුන්නාන් පස්සේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර් විසින් අපි දෙන ආදාස උත්තරපත්‍රය අනුව උත්තරපත්‍රය මාක් කරනවා. එතෙන්දී අඳුනා ගන්නා දුර්වල තැන් සහ දරුවාට දුෂ්කර මාතෘකා අවධානය කරලා ඒවා සඳහා පිළියම් වෙදීමත් ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර්ගේ කාර්යභාරයයි. ශිෂ්‍යත්ව විභාගයට පෙර අවසාන සතිය තමයි වැදගත්ම සතිය හැටියට අපිට නම් කරන්න පුළුවන්. ඒ සතිය තුළදී දිනපතාම ආදාස ප්‍රශ්න පත්‍රයක් කරන්න තියෙනවා නම් හොඳයි. තත්ත්වය එහෙම වුණත් ඒ කරන උත්තරපත්‍රයේ සමාලෝචනයට භාජනය කරන්න ඕන බොහොම සැහැල්ලුවෙන්. ඒ වගේම දරුවාට ආහාර, දරුවා සතුන් සිටීම, විවේක කාලය, ලෙචර් ටයිම් එක ගැනත් හිතන්න වෙනවා. ඒ වගේම දරුවාට අනවශ්‍ය විදිහට පීඩා කිරීම සුදුසු නැහැ. ඒ වගේම දෙමව්පිය කරන වැඩක් තමයි අර ළමයා මෙහෙමයි, මේ ළමයා මෙහෙමයි, අර ළමයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා ඒ ළමයට ඇහෙන්න එක එක දේවල් කියනවා. ඒ වගේ අනවශ්‍ය බැනුම්, අනවශ්‍ය සංසන්දනය කිරීම කරන්න යන්න එපා. ඒක ළමයාට කරන පීඩාවක් වෙනවා. ළමයා අසහනයටපත් වෙනවා. ඒ නිසා ප්‍රතිඵල ඒ විදිහටම ලැබෙයි. ඊළඟ කියන්න දෙයක් තියෙනවා. ඔයාලා මේ ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන අපිත් එක්කලා ගියොත් මේක දෙමව්පියන්ටත් සුදුසුයි. ඒ වගේම අපිපත් කරනු ලබන ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර්ස්ලටත් පොදුයි. මේ සති කීපය ඇතුළත ඔයාලා ලබා ගන්න පළපුරුද්ද, හැකියාව, දැනුම හේතුවෙන් මේ අවසාන සතිය ඉතාම ප්‍රතිඵලදායක විදිහට ඔයාලට ගත කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ වැඩපිළිවෙලට අපි ආරාධනා කරන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර්ස්ලා හැටියට දෙමව්පියන්ටත්, ඒ වගේම දිගටම අපිත් එක්ක රැඳී ඉන්න අදහස් කරන
ගුරුවර ගුරුවරියන් 1000 වැඩසටහනට එක්වීමට අදහස් කරන කැමති අයටත් ඔන්ලයින් සෙමිනා පැවැත්වීම, ඒ කියන්නේ දෙමාපියන් සහ ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර්ස්ලාට ඔන්ලයින් සෙමිනාස් පැවැත්වීම, වීමට පැමිණිය හැකි දෙමාපියන් හා ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර්ස්ලාට අපි ෆිසිකල්, ඒ කියන්නේ පන්ති කාමරයක නැත්නම් හෝල් එකක සෙමිනාසුත් වර්ක්ෂොප් ඇරේන්ජ් කරනවා, ලෑස්ති කරනවා. අවශ්‍ය ප්‍රශ්න පත්‍ර අපි මුද්‍රණය කරලා ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඒ සඳහා සුදුසු ක්‍රමයක්, يعني තැපැල් මගින් හෝ වෙනත් ක්‍රමයක් අපි කතා කරගනිමු. ඒ වගේම LDA කැම්පස් එක පරිපාලන කටයුතු වල නියැලී සිටි ඔබ වෙනුවෙන් නියැලී සිටිනවා. ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේටිව් ටීචර්ස්ලාට ආදායමක් ලැබෙන්නත්, අනිකුත් වියදම් සඳහා සාධාරණ සහ දැරිය හැකි මුදලක් විභාගයට එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අය කරගන්නත් පුළුවනි. අපි මේ වැඩපිළිවෙල ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කරනවා. පළවෙනි ප්‍රශ්නපත්‍රය බොහෝ විට එන සතියේ අග ඔයාලට ලැබෙන්න සලස්වන්න පුළුවන් වෙයි. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න WhatsApp group එකට join වෙන්න, අදහස් හොමාරු කරගනිමු. ඉක්මනින්ම වැඩ ටික සංවිධානය කරගෙන පටන් ගනිමු. තව තවත් විස්තර රැගත් ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත ඉක්මනටම හමු වෙමු.